ආයිබෝවන් රෙකෝඩින් නොටර්ගේ YouTube නාලිකාව වෙතින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජන්ම පත්‍රය සම්බන්ධව යම් වැදගත් වූ කාරණයක්. ඒ කියන්නේ මේ අටවැන්න සම්බන්ධයෙන්. ජන්ම පත්‍රයේ අටවැන්නට ග්‍රහයන් කීප දෙනෙක්ගේ එදීම සම්බන්ධයෙන් අපි ඔබත් සමග කතා කරා පෙර වැඩසටහන්වලදී ඔබට මතක ඇති. ඉතින් එහෙම අමතක කෙනෙක් ඉන්නවනම් ඔන්න ආරාධනය කරනවා ඔබට පුළුවන් මේ වීඩියෝවේ මුලට ගිහිල්ලා එහෙම නැත්නම් මේ වීඩියෝ දර්ශනවල මුලට ගිහිල්ලා නැවත ඒ අටවැන්න එක්ක සම්බන්ධ වෙච්ච ග්‍රහයන්ගේ ස්වરૂපය නිසා ඇති කරපු පීඩාත්මක තත්වයන් එහෙම නැත්නම් ඔබට ඇති කරපු ඒ කරදරකාරී තත්වයන් සම්බන්ධයෙන් අධ්‍යයනය දෙන්නට. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිකුරුගේ සම්බන්ධයක් මේ අටවැන්නට එදීම සම්බන්ධයෙන්. ඔබ දන්නවා සිකුරුගේ තියෙන ස්වરૂපයන් සිකුරු ගැන කියවෙන කතා ඔබ අනන්තවත් අහලා ඇති. ඉතින් විශේෂයෙන්ම මේ යම් කිසි දෙකින් බීමත්කම නිසා ඇතිවන තත්ත්වයන් එහෙම නැත්නම් බීමත්කම ඇතිවන නිසා යම් කිසි කෙනෙක් පීඩාවට පත් වෙනවා නම් එහෙම නැත්නම් බීමත්කම නිසා රෝගී තත්ත්වයන් වලට පත් වෙනවා නම් මේ සිකුරුගේ සම්බන්ධයක් අටවැන්නත් එක්ක යෙදී තිබෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔන්න විශේෂිතව හිතන්නට ඔබට ඔන්න ආරාධනය කරනවා. යම්කිසි කෙනෙක් ඔබ දන්නවා විවිධාකාරයෙන් මේ බීමත්කම කියන කාරණය විශේෂයෙන් ඉස්මතු වෙනවා ජීවිතය සම්බන්ධ කරුණු කාරණාවල, ජීවත් වීම සම්බන්ධ කරුණු කාරණාවලදී, සමාජ ජීවිතය ගැන කරුණු කාරණාවලදී මේ බීමත්කම නිසා විවිධාකාරයෙන් පීඩාත්මක ස්වરૂපයන් ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා මේ අටවැන්නත් එක සිකුරුගේ තියෙන සම්බන්ධතාවයක් තියෙනවද ඒ තුළ කියන කාරණේ විශේෂයෙන් පරීක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත් මෙවැනි පීඩාවන් විඳින කෙනෙක් නම්. ඊළඟට අපි කතා කරන්නට යන්නේ යම් කිසි දෙකින් ශනිගේ සම්බන්ධයක් මේ අටවැන්නට දෘෂ්ටියක් වෙන්න පුළුවන්, යෝගයක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පිහිටීමක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් භාවගත වීමක් වෙන්නට පුළුවන්. ඒ ආකාරයට විවිධාකාරයෙන් මේ අටවැන්නට ශනිගේ සම්බන්ධයක් යෙදෙනවාද? එහෙම ශනිගේ සම්බන්ධයක් යෙදෙනවා නම් විශේෂයෙන්ම බඩගින්න, එහෙම නැත්නම් බඩගින්න නිසා ඇතිවන පීඩාත්මක ස්වરૂපයන් නිසා ඒ පුද්ගලයාට විවිධාකාරයෙන් පීඩාවන් ඇති වෙන කෙනෙක්, එහෙම නැත්නම් බඩගින්න නිසා මරණය අවසානයේදී අත්පත් වෙන කෙනෙක් බවට හඳුනා ගැනීමක් කරන්නට හැකියාවක් තියෙනවා ඒ තියෙන සම්බන්ධතාවයන් එක්ක. ඉතින් ඒ නිසා මෙවැනි යම් කිසි විදිහකින් දුක්ඛිත ස්වභාවයකට පත් කරන තැනකට මේ ශනිගේ සම්බන්ධය අටවැන්නත් එක්ක විශේෂ නෑකමක් දක්වනවා කියන කාරණේ ඔබට පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාගේ අවසාන කාලයේදී, එහෙම නැත්නම් අවසාන දින කිහිපයේදී, අවසාන පැය ගන්නේදී මේ ආකාරයෙන් පීඩාත්මක තත්ත්වයන් වලට පත් වෙලා මිය යන්නට සිදු වෙනවා වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ ජන්ම පත්‍රයේ ඒ කෙනාගේ ස්වરૂපයත් එක්ක. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ශනිගෙන් විතරක් පලාපල කියනවා කියන කාරණේ නෙවෙයි, ඒ එන සම්බන්ධතාවයන් ඔස්සේ විශේෂයෙන්ම මේ කියන කාරණේ විශේෂිත සම්බන්ධතාවයක්, විශේෂිත නෑකමක් තියෙනවා අටවැන්නත් එක්ක ශනි සම්බන්ධ වුණාට පස්සේ, ශනිගේ නෑකමක් කිව්වට පස්සේ මේ කියන කාරණේත් එක්ක ඒ පුද්ගලයාට ඇති කරන පීඩාත්මක ස්වરૂපයන් වලදී. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම යම්කිසි විදිහකින් අටවැන්න ග්‍රහයන් කීප දෙනෙකු විසින් දකින අවස්ථාවක් තියෙනවා. අටවැන්න ග්‍රහය කීප දෙනෙක් දකිනවා. මෙන්න මේ අවස්ථාවන් වලදී පුද්ගලයාට ඇති කරන රෝග පීඩාදිය ලෙඩ කීපයක් විදිහට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ග්‍රහයන් කීප දෙනෙක් අටත් එක්ක නැකම් කියනවා. අටත් එක්ක දෘෂ්ටිය ලබා දෙනවා. අටේ ඉන්න ග්‍රහයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ විදිය වුණාට පස්සේ මේ ලෙඩ රෝග ගණනාවකින් පීඩා විඳින පුද්ගලයෙක් බවට කියවෙන කාරණයක් බවට පත් වෙනවා. එතකොට මේ පුද්ගලයාට ලෙඩ ගණනාවකින් පීඩා විඳලා ලෙඩ බොහෝමයකින් ජීවිතය සම්බන්ධව දුක්ඛිතතාවයකට පත් වෙලා ඒ විදිය ගෙවන පුද්ගලයෙක් වෙනවාද කියන කාරණේ ඉදිරියට ඒ විදිය පුද්ගලයෙක්ද කියන කාරණේ ජන්මපත්‍රය තුළ කියවීමක් පවතිනවා. ඉතින් ඒ විදිය ඔබට ඉදිරියේදී ඇතිවන්නට નિયમિત තත්වයන් පවා දැන් මේ අවස්ථාවේදී නිරෝගී සම්පන්නව ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඉදිරියේදී ඇතිවන තත්වයන් කොයි විදිහේ දුක්ඛිත තත්වයකට යොමු වෙනවද කියන කාරණේ ඒ ජන්මපත්‍රය තුළ කියවීමක් පවතිනවා මේ අටවැන්නත් එක්ක සම්බන්ධ වීම තුළ. මොකද අපේ ඉපදුනා නම් අනිවාර්යයෙන්ම ලෙඩ රෝග හැදීම කියන එක වළක්වන්නට හැකියාවක් නැහැ. ඉතින් මරණය කියන එක වළක්වන්නට හැකියාවක් නැහැ. නමුත් අපිට
ඒ ලෙඩ රෝග ඇතිවෙන්නේ කොයි විදිහටද? ඒ ලෙඩ රෝග ඇති වුණේ මේ මේ තියෙන යම් කිසි විදිහකින් නෑකම් කියන ස්වරූපයෙන්, ඒ කියන්නේ නෑකම් කියන ස්වරූපයෙන් කියලා අදහස් කර මේ ග්‍රහ සම්බන්ධතාවයන් එක්ක යෙදෙන ස්වරූපයෙන්ද? එහෙමනම් ඊට ජ්‍යොතිෂ්‍යානුකූලව කරන්නට පුළුවන්වත් පිළිවෙත් තියෙනවද? ප්‍රතිකර්ම ආදී තියෙනවද? ඒ තුල කරලා ඒ තත්ත්වයන් සුවපත් කරගන්නට හැකියාවක් තියෙනවද කියන කාරණේ ඔබට පෙරාතුව හඳුනාගෙන ඊට අදාළ දේ කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒකයි මේකේ තියෙන සුවිශේෂී තත්ත්වය. ඉතින් ඒ නිසා එවැනි කරුණු කාරණා පිළිබඳව ඔබගේ ජන්ම පත්‍රයේ කියවීමක් තියෙනවා. ඔබට ඉදිරියට මේ විදිහේ පීඩාත්මක තත්ත්වයන් ඇති කරන්නට නියමිතයි කියන කාරණේ. ඊළඟට අපි බැලුවොත් එහෙම අට චර රාශියක් නම් චර රාශියක් විශේෂම මේෂ, කටක, තුලා, මකර වගේ චර රාශියක නම් ඔබගේ අටවැන්න තීරණය වෙලා තියෙන්නේ. එතකොට පිට රටකදී එහෙම නැත්නම් තිර රාශියක් නම් ස්ථිර රාශියක් කියලා අපි හඳුන්වනවා. තම නිවසේදී උභය රාශියක් නම් මේ දෙක අතර මැදි රාශියට අපි කියන උභය රාශින් කියලා. එතකොට අනුන්ගේ තැනකදී මරණය සිදුවෙනවා කියන කාරණේ තමයි පැහැදිලි කරන්න ඕන. මරණයට සම්බන්ධතාවය මේ අටවැන්නේ කියවෙනවා. එතකොට මේ චර රාශියන් නම් කොහොමද මේ පුද්ගලයාට බලපාන්නේ මරණය සිදුවෙන්න? උබේ රාශියන් නම් කොහොමද, තිර රාශියන් නම් කොහොමද කියන කාරණේ තමයි මේක තුල කියවෙන්නේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත් කොහේදී මරණය සිදු වෙන්නට නියමිතද, කොහොමත් මැරෙන්නට ඕනි පුද්ගලයා කොතනදීද මැරෙන්නට තියෙන්නේ කියන කාරණේ. එහෙනම් ඔබ අප සියලු දෙනාට මැරෙන්නට තියෙනවා. එහෙනම් මැරෙන්නට තියෙන්නේ කොයි විදිහටද කියන කාරණේ තමයි මේ අටවැන්න තුල කියවෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි වැදගත් වූ කාරණා ඔබගේ ජන්ම පත්‍රයේ තියෙනවා කියන කාරණේ ඉතාමත්ම ඔබ දැනගෙන කටයුතු කිරීම වැදගත්. ඒත් එක්කම මේ මරණයට නැකම් කියන විවිධ කරුණුකාරණා සම්බන්ධයෙන් ඔබ අධ්‍යයනය කර ගැනීම, එහෙම නැත්නම් හඳුනාගෙන තිබීම, ඊට සම්බන්ධ වෙන වෙනත් ලෙඩ රෝග ආදී හඳුනාගෙන තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජීවත් වෙද්දී සහ සතුටින් ජීවත් වීම කියන කාරණේ ගැන ඔබ උනන්දු වෙනවා නම්, ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා recording.lk YouTube නාලිකාව නිරන්තරයෙන් ඔබ නරඹන්න, ඔබට ඉතාමත්ම ජීවිතේ වැදගත් වූ කරුණු කාරණා අපි ගෙන එනවා නිරන්තරයෙන්. මේත් එක්කම ඔබගේ ජන්ම පත්‍ර ආදී නිරන්තරයෙන් පරීක්ෂා කර ගැනීම කියන කාරණේදී ඔබ නොසලකිලිමත්ව කටයුතු කරන්නට එපා. ඒ සම්බන්ධයෙන් පරිචයක් තියෙන, දැනුමක් තියෙන නිවැරදි ජ්‍යොතිර්වේදියෙකු තෝරා බේරා ගැනීම කියන කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද ඔබ ඒ සම්බන්ධයෙන් උනන්දු වෙනවා සහ පරීක්ෂා කරගන්නවා කියන කාරණේ අපි දන්නවා. නමුත් ඔබට වැරදීම සිද්ධ වන්නේ ඒ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්නට ජ්‍යොතිර්වේදියෙකු තෝරා බේරා ගන්නට තියෙන ඔබ සතු දැනුම තුලින්. මොකද ජ්‍යොතිර්වේදියාට බැහැනේ ඔබට තෝරා දෙන්නට කවුද පරීක්ෂා කරන්න ඕනි කියලා. ඔබ තමයි තීරණය කරන්නේ අහවලාගෙන්, එහෙම නැත්නම් අහවලාගෙන් මම ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්නවා කියන කාරණේ. ඉතින් ඊට සම්බන්ධව කරුණු කාරණා ගැන ඔබ හිතද්දී ඒ සම්බන්ධයෙන් නිසි පරිචයක් තියෙන ජ්‍යොතිර්වේදියෙකු තෝරාගෙන ඔබගේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් කියන කාරණේ ඔබට විශේෂයෙන්ම සිහිපත් කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබට සුවපත් භාවයේ පිරි හෙට දිනක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.